T20 ගැන ඉතින් හය පහර සම්දර්ශනයක් කිව්වොත් නිවැරදි. ඉස්සර අපි එක් දින තරඟ වල හය පහරක් බලන්නේ හය පහර එල්ල කරන්න නම් දරාව ප්‍රතිකාරෝ පිටියට ආවම තමයි. හැබැයි T20 ක්‍රිකට් ආක්‍රමණය කිරීමත් එක්ක දැන් හය පහරවල් කියන්නේ අපට අමුතු දෙයක් නෙමෙයි. IPL කියන්නේ ඉතින් හය පහර වරුසාවක්නේ. 2018 IPL තරඟාවලියේ වැඩිම හය පහර ගහපු පස් දෙනා ගැනයි මේ. එයාගෙන් පස්සෙනි තැන ඉන්නේ හතරේ පහර එල්ල කරනවට වැඩිය හය පහරවල් එල්ල කරන්න වැඩි කැමැත්තක් දක්වන කොදිව් ප්‍රහාරකෙක් වන ඇන්ඩ්‍රූ රසල්. රසල් ඉනිම 14කදී හය පහර 31ක් එල්ල කරන්න සමත් වෙලා තියෙනවා. රසල් හය පහරවලට මොනතරම් කැමතිද කියලා ඔහුගේ හතරේ පහර ප්‍රමාණයෙන් බලා ගන්න පුළුවන්. රසල් හතරේ පහර එල්ල කරලා තියෙන්නේ 17ක් විතරයි. IPL හය පහර ලාභිය අතරේ හතර වෙනි තැන ඉන්නේ Kings 11 පංජාබ් කණ්ඩායමේ ලෝකේෂ් රාහුල්. එමත් නැත්නම් කවුරුත් වැඩිය දන්න විදියට ලෝකේෂ් රාහුල්. තාක්ෂණික හරි පහසුවෙන් හය පහර එල්ල කරන විදිය මේ තරඟාවලියේ දකින්න ලැබුණා. රාහුල් ඉනිම 14කදී හය පහර 32ක් එල්ල කරන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම රාහුල් හතරේ පහර 66කුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. වැඩිම හය පහර ලාභිය අතරේ තුන් වෙනි තැන ඉන්නේ අඹති රයිදු. පන්දු යවන්නන්ට වගේම වේග පන්දු යවන්නන්ටත් ඉස්සරහට ඇවිත් හය පහර එල්ල කරන්න සුපිරි හපනෙක් වන රයිදු ඉනිම 16කදී හය පහර 34ක් එල්ල කරන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම රයිදු හතරේ පහර 53කුත් එල්ල කරන්න සමත් වෙලා තියෙනවා. ප්‍රතිකරු අතරේ වැඩිම හය පහර එල්ල කරලා දෙවෙනි තැන ඉන්නේ ෂේන් වොට්සන්. දෙවෙනි පහරවල් එල්ල කරන්න පුළුවන් ක්‍රීඩකෙක් විදිහට ඕනෑම අවස්ථාවක පන්දුව ගුවන් මාර්ගයකින් ක්‍රීඩාගාරයට යවන්න පුළුවන් ප්‍රතිකරුවෙක් තමයි වොට්සන් කියන්නේ. වොට්සන් 2018 IPL තරඟාවලියේ ඉනිම 15කදී හය පහර 35ක් එල්ල කරන්න සමත් වෙලා තියෙනවා. හතරේ පහර 44ක් එල්ල කරන්නත් සමත්කම් දක්වලා තියෙනවා. 2018 IPL තරඟාවලියේ වැඩිම හය පහර ලාභිය තමයි රිෂබ් පාන්ට්. තවමත් ඉන්දියා ජාතික කණ්ඩායමේ හරිහමන් තරක් දිනාගෙන නැති පාන්ට් IPL තරඟාවලියේ ලෝකයේ සුපිරිම පන්දු යවන්න ඉස්සරහා පෙන්වපු වැඩ එක්ක ලොකු ගමනක් යන පෙර නිමිති මේ වෙද්දිත් පෙන්වලා ඉවරයි. පාන්ට් මේ තරඟාවලියේ ඉනිම 14කදී හය පහර 37ක් එල්ල කරන්න සමත්කම් දක්වලා තියෙනවා. පාන්ට් හතරේ පහර 37කුත් එල්ල කරන්න සමත් වෙලා තියෙනවා. මේ තමයි මේ පාර වැඩිම හය පහර ගත්ත ප්‍රතිකරුව. මෙයාගෙන් ඔයාලා කැමතිම හය හතරේ ක්‍රීඩකයා අපිට කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔයාගේ යහළුවෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයා තවත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරන්න. ආයිත් ක්‍රිකට් පිටියේ අලුත්ම තොරතුරු සමගින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.